මේ පොලිස් ඒකකයට තොරතුරු ලබා දුන්නාට පස්සේ මම පැහැදිලිව මේ පරීක්ෂණයේදී මගේ ප්‍රකාශය කිරීමේදීත් කිව්වා මේ සම්බන්ධයෙන් ක්‍රීඩකයන් සම්බන්ධ නැහැ කියලා. මම දන්නේ පොලිස් ඒකකය මහේල ජයවර්ධනටත් කුමාර සංගක්කාර මහත්මයාටත් කැඳෙව්වේ මොන පදනමක් ඇතුවද කියලා. ඒතකොට ක්‍රීඩකයෝ සම්බන්ධ නැහැ කියද්දි ක්‍රීඩකයෝ කැඳවන්න පොලිස් ඒකකයේ තීරණය කරේ මොන පදනම හින්දාද දන්නේ. දැන් අද පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා කරලා තියෙනවා මේකේ අදාළ තොරතුරු නැති නිසා මේ පරීක්ෂණය අවසන් කරා කියලා. පොලිස් විමර්ශන ඒකකයේ ප්‍රධානියා මට කියන්නේ මේ පනතෙන් මේ පරීක්ෂණේ තියන්න බෑයි කියලා. මොකද ක්‍රීඩා තනක පාවදී මේ පනත සම්මත වුණේ 2019. මේ සිද්ධිය වුණේ 2011. මොකද මේ පනත වැරදි. එතකොට තමයි පොලිසියට තේරෙන්නේ මේ ආරම්භ කරපු පරීක්ෂණේ වැරදි කියලා. ඒතර පොලිසිය වැරදි පරීක්ෂණයක් ආරම්භ කරලා පොලිසිය හිර කරගත්තාම පරීක්ෂණයට තොරතුරු නැහැ පරීක්ෂණය අවසන් කරන්න කියලා කියන්න බෑ. මොකද මේ පොලිසිය? මේ වෙනකොට පොලිසිය තොරතුරු අරගෙන තියෙන්නේ තේරින් කමිටුවේ සභාපතිවරගෙන් විතරයි. අද වෙනකොට ඒකට ක්‍රිකට් පාලකින් පොඩි ලේකම්ෙන් කට උත්තරයක් ගත්තද? සභාපතිකින් කට උත්තරයක් ගත්තද? ඒ වගේම විධායක නිලධාරින් කට උත්තරයක් ගත්තද? ඒ තරගාවලියට සම්බන්ධ කිසි කෙනෙක්ගෙන් කට උත්තරයක් අරගෙන නැහැ. දෙන්නෙක්ගෙන් කට උත්තර අරගෙන ලිපිකණුව වහන්න පුළුවන්. මේ විදියටම තමයි පොලිසිය පහුගිය කාලෙත් කරේ. අපි යහපාලන ආණ්ඩුවේ අමතරුන්ට පැමිණිලි දානකොට දවස් දෙකකින් ෆයිල් එක වැහුවා. පොලිසිය මේ පරීක්ෂණය කළ දින වැරදි විදියට. නමුත් මේක විමර්ශනය කළ යුත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ විසින්. ඒ සම්බන්ධයෙන් මම උන්ටතරතුරු දීලා තියෙනවා. ඒ නිසා මම ජනාධිපතිතුමාගෙන් අද දින ඉල්ලීමක් කරා. ඉතාම අසාධාරණ පහත් සින්දයක් පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා විසින් කරලා තියෙනවා. මේ පිළිබඳ පූර්ණ පරීක්ෂණය පවත්වන මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරා.